আই বুয়ান වසර 1947 දී දිනමින පත්‍රයේ විශේෂාංග කතුවරයෙකු වශයෙන් සේවය කළ තරුණෙක් වුණා මීමන ප්‍රේමතිලක කියලා. ඔහු විශේෂ වැදගත් රැස්වීම් කතා ආදී වාර්තා කිරීම තමයි ඔහුගේ කාර්යය වුණේ. ඩෝන ඇල්පිනා අරමුදලේ භාරකාරයන්ගේ මෙහෙවීමෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ශාලාවේ පවත්වන ලද විශේෂ කතාවක් වාර්තා කරන්න ඔහුට යන්න වුණා. ඒ කතාව සඳහා කල්කටා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වූ බණී මාධව බරුවා තමයි එහි විශේෂ ආරාධිතය වුණේ. ඔහුගේ කතාව දිනමිනට වාර්තා කළේ මීමන ප්‍රේමතිලක. මීමන ප්‍රේමතිලක විසින් 1965 වසරේ ලියූ මගේ ප්‍රේමය කලාව හා ජීවිතය නම් සිය ජීවිත කතාව කෘතියේ මෙහෙම සඳහන් කරලා තියෙනවා. කිලිටි කලිසමක් සහ කෝට් එකක් හැඳ ඉතා බාල ටයිපටියක් කරේ පැත්තකට යන ලෙස අවුල්ව බැඳ කැන්වස් සපත්තු දෙකක් දෙපය ලාගත් මහාචාර්ය බරුවා දේශනය ආරම්භ කළා. දියැල්ලක් ඇදහැලෙන්නාක් මෙන් ඔහු අභිධර්මයේ ඇතුළත් කතාවක් පැවැත්තුවා. ඇඳුමෙන් මිනිහෙකුගේ මොළය මැනිය නොහැකි. බාහිර පෙනීමෙන් මිනිහෙකුගේ දක්ෂතා මැනිය නොහැකි. බණී මාධව බරුවා ගැන මා කෙතරම් පැහැදුනේද කිවහොත් මගේ විවාහයෙන් පිරිමි දරුවෙකු ලදහොත් මෙම වියත සිහිවීමට ඔහුගේ නමින් කොටසක් ඒ උපදින දරුවාට තබන බවට ඔහු අදිටන් කරගත්තා. ඔහු සිතූ පරිදිම 1944 මැයි 22 වෙනිදා ශල්‍ය කර්මයකින් පසු ඇඩ්ලින්ගේ කුසින් බිහි වූයේ පිරිමි දරුවෙක්. පැය ගණනක් යනතුරු ඔහුට පණ ආවේ නැහැ. ඔහුට පණ දීම සඳහා අම්ල වායුව නැහයට සම්බන්ධ කර තිබුණා. මීමන ඉතා දුකින් හඬමින් වැළපෙමින්ද සුයිසා සූතිකාගාරයේ ගේට්ටුව අසල රැඳී සිටියා. ඔහුට සුබ ආරංචියක් ලැබුණා. ඔහුගේ පුතුණුවන්ට නම තියද්දී සුනිල් මාධව ප්‍රේමතිලක කියලා නම තිබ්බා. සුනිල් මාධව හැදී වැඩුණේ පන්නිපිටියේ මහල්වරාව නිවසේ. ඔහුත් ඔහුගේ සොහොයුරන් දෙදෙනත් නිදාගත්තේ තාත්තගේ පුස්තකාලයට යාබද කාමරේ. සුනිල්ට රමණි හා මිහිරි නමින් නංගිල දෙන්නෙකු දුන්නා. සහෝදරයන් වුණේ සරත් සහ සඳුන්. සුනිල් මුලින්ම ඉගෙනගත්තේ හොරණ තක්ෂිලා විද්‍යාලයෙන්. එවකට මීමන ප්‍රේමතිලක දිනමින විශේෂාංග කර්තෘව හැටියට කටයුතු කරමින් සිට අස්වි හොරණ ටයිම්ස් ලංකාදීප වාර්තාකරු ලෙස සේවය කළ කාලයක්. මේ කාලයේ මීමනත් හොරණ ශ්‍රීපාලි විද්‍යාලයේ නිර්මාතෘ විල්මට්ටේ පෙරේරාත් හොඳ ගජ මිතුරන්. මේ නිසා කුඩා සුනිල් ශ්‍රීපාලි ඉගෙනීමට මුලින්ම ඇතුළත් කළා. මේ ගැන සුනිල් පැවසුවේ මෙහිමයි. මා අධ්‍යාපනය සඳහා මුලින්ම ගියේ හොරණ තක්ෂිලා විදුහලටයි. හෝඩිය පන්ති අපට ඉගැන්වූ සිරිසේන ටීචර් ඇගේ ඔඩොක්කුවේ තබාගෙන මට කිරිපෙව්වේ. මගේ අම්මා වගේමයි. උඩවත්තේ ගෙදර සිට තක්ෂිලාවට මා ගියේ රික්ෂෝවෙන්. ඉන්පසු මා ගියේ ශ්‍රීපාලියේ බෝඩිමට. එහි බෝඩිමේ සිටියේදී පාසල් භාරකරුවා වූ විල්මට් පෙරේරා මහතා මා හඳුන්වා දුන්නේ ආදිශිෂ්‍යයෙකු ගුණදාස ලියනගේටයි. විල්මට් ඒ පෙරේරා මහතා මා වඩාගෙන මගේ හිස අතගාමින් පුතේ තාත්තා වගේ හොඳ මිනිහෙක් වෙන්න ඕනයි කියමින් මගේ කම්බුල් දෙක සිපගත්තා. තාත්තා යලිත් ලේක් හවුසියේ ජනතා පත්‍රයට බැඳීම නිසා අපි පන්නිපිටියට ආවා. කොට්ටාවේ ආනන්ද විදුහලටත් මහරගම විද්‍යාකර විදුහලටත් තමයි මම ගියේ. මේ පාසල්වල හිටිය මාස කීපයයි. සුනිල් යමක් කමක් තේරෙන වයසේ සිටම තාත්තගේ පොත්පත් අතපත ගෑවා. ඒවා බොහොමයක් ඉංග්‍රීසි පොත්. සුනිල් ඉන්පසු අධ්‍යාපනය හැදෑරුවේ කොළඹ ආනන්ද විද්‍යාලයෙන්. මුලින්ම සුනිල්ව ආනන්දේ බෝඩිමට ඇරළුව දිනේ මීමන හඬා වැළපුණා. බෝඩිම බාර ආචාර්යවරයා කර්නල් ජී ඩබ්ලිව් රාජපක්ෂ මහතා මේ දෙක ඔහුට විහිළු කර තිබුණා. මොකද ප්‍රේමතිලක අඬන්නේ? අඬන්න ඕනේ පුතානේ. මීමන කඳුළු අතරින් සිනාසුණා. ආනන්දේ විදුහල්පති වූ කර්නල් රාජපක්ෂ මීමන සමග ආනන්දේ එකම පන්ති ඉගෙනගත් මිතුරන්. ටික කලකින් සුනිල්ගේ මල්ලි සරද්ද බෝඩිමට ආනිසා සුනිල්ගේ තනිය නැති වුණා. සුනිල් හා සරත් ආනන්දේ වයස 16න් පහළ ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීම විශේෂයක්. සුනිල්ගේ මල්ලි සරත් රවින්ද්‍ර ප්‍රේමතිලක ක්‍රීඩා පුවත්පතේ හිටපු කර්තෘ කෙනෙක්. ඔහු මෙහෙම කියනවා. සුනිල් අයියා ක්‍රිකට් ක්‍රීඩාවේ ඕල් රවුන්ඩර් කෙනෙක්. තුන් ඉරියව්වෙම දක්ෂ. ආනන්දේදී සුනිල් මාධව විනීත ඉගෙනීමට දක්ෂ ශිෂ්‍යෙක්ව සිටි බවත් සියලුම දඩබ්බර වැඩ කර ඇත්තේ තමා බවත් සරත් පැවසුවා. සුනිල් ආනන්දේ කැපිපෙන චරිතයක් වී තිබුණා. කොටගම වාචිස්සර හිමි, JRP සූර්යපෙරුම, CM වීරරත්න, තනබාල සිංහම් යන ගුරුවරුන්ගේ ප්‍රියතම ශිෂ්‍යයා වෙලා තියෙන්නේ සුනිල් මාධව ප්‍රේමතිලකයි. තාත්තගේ පුස්තකාලයේ තිබූ ඉංග්‍රීසි පොත් කියවූ සුනිල් අමාරු වචන ශබ්දකෝෂයකින් බලා ඉගෙන එහි නැති අමාරු වචන ආනන්දේ ඉංග්‍රීසි ගුරුවරයා වූ තනබාල සිංහම්ගෙන් අසා දැනගත්තා.
ගුරුවරයා පීත්‍රු සෙනෙහසින් සුනිල්ට ඉංග්‍රීසි දැනුම ලබා ගන්නට උපකාර කළා. සුනිල් තුල මාක්ස්වාදය ගැන ඉගෙනීමට අනුබල දුන්නේ ජේ.ආර්.පි. සූර්යපෙරම ගුරුතුමායි. ඔහු මාඕ සේතුන්, මාක්ස්, ලෙනින් වික්ලවය ගැනත් කියවීමට සුනිල්ට අනුබල දුන්නා. තම පියා විසින් 1954 වසරේ පරිවර්තනය කළ ගුණසේන ප්‍රකාශනයක් ලෙස එළිදුටු පියඩෝර් ඩොස්ටොව්ස්කිගේ කෙටි නවකතාවක් වූ වීණාවාදක කෘතිය අහම්බෙන් ගෙදර පුස්තකාලයෙන් ඔහුට හමු වුණා. එතෙන් සිට සුනිල් ඩොස්ටොව්ස්කිට ප්‍රේම කළා. සුනිල්ගේ සිත සසල කළ පියා විසින් ලියූ කවි අතරින් විශේෂ කවි පන්තියක් තියෙනවා. එය පියාණන් විසින් සංස්කරණය කළ නවීන පද්‍ය රචනා කෘතියයි. එහි පියා විසින් ලියූ මියගිය දරුවේ කාව්‍ය සංකල්පනාවට පසුබිම් වුණේ පෞද්ගලික අත්දැකීමක්. මාත් සරත් මල්ලිත් ළඟට හිටිය සමන් සුමිත්‍ර ප්‍රේමතිලක කුඩා කාලෙම මිය ගියා. තාත්තා ලියූ කවිපන්තිය කියවල මම හොඳටම ඇඬුවා. ආනන්දේ සුනිල් ඉගෙන ගන්න කාලේ වැඩියෙන්ම පොත් කියවූ සුනිල් තුරුණු වියේම ලේක් හවුසියේ රැකියාවකට ගියා. ඒ තමයි 1963 වසරේදී. ආනන්දේදී වෛද්‍යවරයෙකු වීමට සිහිනමැවූ සුනිල් දෑවංශ ජයකොඩි පොත් සමාගමට ආනන්දේ සංගරාව සංස්කරණය කිරීමෙන් අත්දැකීම් ලබා තිබුණා. ආනන්දේ නේවාසිකාගාරයේ සිට කෙලින්ම ගොස් ඇත්තේ ලේක් හවුසියට. ඒ මතකයේ සුනිල් කියා තිබුණේ මෙහිමයි. "බෙන්, මෙන්න කොල්ලව උඹට බාරයි. තාත්තා මා බාර දුන්නේ බෙනඩික් දොඩම්පේ ගම නැමැති ඉතාම සුන්දර, ඉතාම බුද්ධිමත් මිනිසෙකුට. ඔහු විශ්වකෝෂයක්. ඔහු මා පොත් සාප්පුවලට රැගෙන ගියා. හොඳ පොත් හඳුන්වා දුන්නා. 16 සොසයිටි, කලම්බු ෆිල්ම් සොසයිටි යනුවෙන් සිනමා සංවිධාන දෙකක සමාජිකත්වය ලබා දුන්නේ ඔහුයි. තාත්තා සිලිමින් ප්‍රධාන කර්තෘවත් මට දිනකට රුපියල් 5ක පඩියක් දුන්නා. අලුතින් බැදුණු අජන්තා රණසිංහට රුපියල් 12.50ක් දුන්නා. ඒ තාත්තගේ හැටි. ලෝක සාහිත්‍ය ගැන දැනුම ලබා සිටි මම බෙනඩික් නිසා හඳුනාගත් කැමූ සහ සාත්‍රේ මගේ සුහද මිතුරන් වුණා. සුනිල් මාධව පසු කලක සිලිමින සංස්කරණය කළ අතර හදවත ඇඳි ගී ප්‍රථම නිසදස් කවි පිටුව ලංකාව පුරා ජනප්‍රිය වුණා. මහගම සේකර, පරාක්‍රම කොඩිතුවක්කු, ආර්.ආර්. සමරකෝන්, ඔගස්ටස් විනයාගරත්නම්, සුනන්ද මහේන්ද්‍ර, දයාසේන ගුණසිංහ, නාමල් වීරමුණි ආදීන්ගේ නිර්මාණවලින් මෙන්ම නවක කවියන්ගෙන් මේ පිටුව පෝෂණය වුණා. එහෙත් පසුව ඊට බාධා එල්ල වුණා. සුනිල් මාධව යනු හොඳ සිනමා ලෝලයෙකු බව දන්නේ ඔහුගේ සොහොයුරු සරත් පමණයි. සුනිල් මාධව මුල් කාලයේ දුම්බීම පිළිකුල් කරා. බස් එක තම අසුල් ළඟ සිට සිගරට් එකක් බිව් කෙනෙකු ගැන තම මවට කියා තිබුණේ "අම්මේ, මගේ ඇඳුම්වල සිගරට් ගඳයි" කියාය. බියර් එකක්වත් බීමට ඔහු ඒ කාලේ ඇබ්බැහිවි නෑ. පියා බලවත් ලෙස රෝගාතුරව රත්නම් රෝහලේ වැතිරී සිටීම සුනිල්ගේ ජීවිතයේ අභාග්‍යමත් දිනය වුණා. ඒ 1965 වසරේදී අසනීප වී රෝහලේ සිටි තාත්තා දින දෙකක් තිස්සේ දෑස් පියාගෙන කෝමාවක් වගේ සිටියා. මම හිටිය ඔහුගේ හිස මත හිස තබාගෙන. හදිසියේම තාත්තා ඇඳේ කෙලින් වුණා. ඇස් ඇරියා. ඒ මොහොතේ තාත්තගේ ඇස්වල තිබුණු කඳුළු මගේ මුණ පුරා විසිරුණා. ඒ මොහොතේම තාත්තා මිය ගියා. මගේ තාත්තා ඉඩකඩම් ගෙවල් දොරවල් අපට නුදුන්නට කමක් නැහැ. අපිට මනුස්සකම දුන්නා. මම පත්‍රකලාවට යොමු වුණාම ඔහු කිව්වේ කොන්ද කෙලින් තියාගෙන පත්‍රකලාව කරන්න ඕනේ කියලා. තමාට මෙන්ම අනුන්ටද අසාධාරණයට එරෙහිව සුනිල් රැඩිකල් චරිතයක්. ඒ සඳහා ඔහු රැකියාවලින් අස්වුණා. දිවයින පුවත්පතේ 8 වෙනි පිටුව ගැන ඔහු සිටුවේ "මගේ හදවත" කියා. පදවි තානාන්තර අතහැරියා. ජීවිපී කාර්යයක නොවූ ඔහු තරුණ අරගලවලට සහාය දුන්නා. ඔවුන් වෙනුවෙන් කතා කළා. ඔහු විකල්ප පත්තරවල පුරෝගාමියා වුණා. ලක්මින, ලක්දිව, හිරු පුවත්පත්වලින් තම මතේ රටට ප්‍රකාශ කළේ තර්ජන, ගර්ජන, මරණ තර්ජන හමුවේ. 1992 පළවෙනි මාසේ 24 වෙනිදා සුනිල් ලියූ දිනපොතේ මෙහෙම සඳහන් වෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රසිද්ධ දේශපාලනයට එන බව ඇසීමත් සතුටක්. ඇත්තෙන්ම ලෝකෙ වෙනස් වෙලා. ඔවුන්ගේ අදහස් සහ ක්‍රියාවන් වෙනස් වෙන එක හොඳයි. කොහොමටත් හැම දෙයකටම කලින් ජනතාව ඉදිරියේ පාපොච්චාරණය කළ යුතුයි කියා මට හිතෙනවා. ඔවුන් අතින් සිදු වූ යම් යම් වැරදිවීමෙන් ඔවුන් ජනතාවගෙන් සමාව ඉල්ලිය යුතුයි. පෑගී තැලී පොඩි වී සිටින දුප්පත් ජනතාව ඔවුන්ට සමාව දෙවි කියලා මට හිතෙනවා. රත්නපුර පොලිසියේ නිලධාරියෙකු විවාහ දිනයේදී කළ වරද සම්බන්ධයෙන් ලියූ ප්‍රවෘත්තියකට එරෙහිව නඩුවක් දමා තිබූ අතර ඒ ඔප්පු කිරීමට තිබූ සාක්ෂි රාස් පොලිසිය විසින් ගෙන ගොස් තිබුණා. එම නිසා සුනිල් මාධවට කතෘ හැටියට වරද පිළිගන්නට සිදු වුණා. බරපතල වැඩ ඇතිව අවුරුදු 5ක සිර දඬුවමක් දුන් අතර එය අවුරුදු 2කට අත්හිටෙව්වා. රුපියල් 1000ක් පිළිකා රෝහලට ගෙවීමට නියම වුණා.
එම මුදල එංගලන්තයේ සිටින සෞර්ධයන් පිරිසක් එවා තිබුණා. සුනිල්ට ඇපදීම මහාචාර්ය සෝමරත්න බාලසූරිය, මහාචාර්ය සුනිල් ආරියරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන හා සුනිල් වෙනුවෙන් නොමිලේ පෙනී සිටි සුසිල් ප්‍රේමජයන්ත හිතේ මිතුරන් ඔහු ගෞරවයෙන් සිහිපත් කරා. ආර් ප්‍රේමදාසගේ දේශපාලනයට විරුද්ධ වූ තවත් පත්තරකාරයෙකු සුනිල් තම පියාගේ සමීප මිතුරකු ඔහු ගැන මෙසේ පවසා තිබුණා. දිනක් මා පුදුමයට පත් කරමින් අම්මා මෙහෙම කිව්වා. ලොකු පුතේ අපි ප්‍රේමදාස මහත්තය හම් වෙන්න ගියා. කවදද ගියේ? මොනවටද ගියේ? අම්මගෙන් ප්‍රශ්න කළේ තරමක කෝපෙන්. එයා හම් වෙන්න එන්න කියලා තිබුණා. මම මල්ලිත් එක්ක ගියා. අපිට මත්තේ ගොඩින් ගියක් දෙනවා කිව්වා. ප්‍රේමදාස මහත්තය ඇහුවා මීමන මාදවට නම දාපු හැටි දන්නවද කියලා. එයා ඇහුවා කිසි දෙයකට මාදව වෙන්නේ නැහැ නේද කියලා. කෙසේ වුවද මත්තේගොඩ නිවාස සංකීර්ණයේ ගියක් අම්මට ලැබුණා. ඒ ගේට මූලික මුදල ගෙවි ජනාධිපති අරමුදලෙන්මයි. අපි අමාරුවෙන් හෝ නිවසේ මාස්පතා කුලිය ගෙව්වා. සැබවින්ම මේ මිනිසාට සිදුවේ කුමක්ද? ඔහු කොටි සංවිධානයේට විශේෂ උදව් උපකාර කළ බව මේ රටේ මිනිසු දන්නවා. ඒ අතරම භීෂණ සමයේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් සිටින තැනකට ඇස් වසාගෙන වුවත් තනියම එන්නම් කියු අයුරුත් අපි රූපවාහිනියෙන් දුටුවා. ඒ සාකච්ඡා වලට ජනතා විමුක්ති පෙරමුණ එකඟ වූයේ නම් ඇතැම් විට මේ සිදු විනාශය නොවෙන්නටත් ඉඩ තිබුණු බවයි මගේ අදහස. සුනිල් මාධව ග්‍රන්ථ කීපයක්ම ලියා තියෙනවා. හඬනු මැන නිදහස, එංගලන්තයේ සිටින දයානන්ද රණසිංහ එව් ස්ටීව් බිකෝ රචිත කෘතියක පරිවර්තනයක් තමයි ඒ. සත්‍යවාදීගේ දිනපොත, අන්ධකාරයේ දරුවා, මිනිසෙක්, ඇමරිකා ඇමරිකා, සැබෑ කවියෙකුගේ කතාව, ශ්‍රේෂ්ඨයා, ජීවිතය සුන්දරයි ඒ අතර ප්‍රධාන තැනක් ගන්නවා. සුනිල් මොහොමඩ් අලිගේ කතාව ද ග්‍රේටෙස්ට් කෘතිය පරිවර්තනය කළේ තම බාලසොයුරු සඳුන් රංජන ප්‍රේමතිලක සමගයි. ක්‍රීඩා පත්‍රයේ උපකර්තෘවරයෙකු සිටි සඳුන් අකාලේ මිය ගියා. මේ කෘතිය පිළිගන්වා තිබුණේ මේ පොත යලි යලිත් කියවමින් ලියමින් සඳුන් මල්ලි සමග ගත කළ කාලය මට කිසිදා අමතක නොවේ. සිහිනයක් තරමටවත් ජීවිතේ ගණන් නොගත් ඒ සොඳුරු මිනිසා වූ මගේ පොඩි මල්ලි සඳුන් රංජන ප්‍රේමතිලකටයි කියා. සුනිල් විසින් රුසියානු මහා කවි යෙව්ජිනි යෙව්ටුෂෙන්කෝගේ සැබෑ කවියෙකුගේ කතාව පරිවර්තන කෘතියක් පිළිගන්වා ඇත්තේ තාත්තා කෙනෙකු මෙන් මට අවවාද දෙන උදව් උපකාර කරන ලොකු මල්ලි සරත් රවින්ද්‍ර ප්‍රේමතිලකට උපහාරයක් වශයෙනි. සුනිල්ගේ නංගි සුනිතා රමණ කියන්නේ තම සුනිල් අයියා රැඩිකල් චරිතයක් බවයි. ඔහු තමාට දෙවියෙකු සමාන බව කියන ඇය අයියා තමාට මෙන් අනුන් වෙනුවෙන්ද සටන් කළ විප්ලවවාදියෙකු ලෙස හඳුන්වනවා. මගේ අයියා මට වීරයෙක් වුණත් නිර්භීත මිනිහෙක් වුණත් ඔහුගේ හදවතේ සිටියේ කුඩා දරුවෙක්, සංවේදී වහා උණුවන පුජ්‍යලෙක් ඔහු. සුනිල් වරක් අපට කිව්වේ තමා ප්‍රිය කරන ප්‍රියතම සිංහල චිත්‍රපටය ටයිටස් තොටවත්තගේ චණ්ඩිය කියයි. සමාජ අසාධාරණයේ අසහනය පිළිබිඹු කළ ප්‍රථම චිත්‍රපටය එය කියයි. 1968 දී පමණ ආනන්දයේ උගනිද්දී අප එක්ව නිපත වූ නිම්බලල චිත්‍රපටයේ කතාව ලියන්නට සුනිල්ට බාර දුන්නා. තරුණ අසහනය විරකියාව ගැන මුලින්ම වූ චිත්‍රපටි කතාවක් ලිව්වේ නිම්බලල්ල පාසල් සිසුන් නිර්මාණය කළ ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය ලෙස ඉතිහාසගත වුණා. සුනිල්ගේ රමණි නංගිත් පත්‍ර කලාවේ දිනයක සිටියා. ඒ ලංකාදීප ජනතා දිනමෙන පුවත්පත්වලයි. දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචි ඉංජිනේරු වරියක වන සරෝජනි මිහිරි සුනිල්ගේ බාල නැගණියයි. සුනිල්ගේ දයාබර බිරිය මනෝරා ලේක් හවුසියේ නවයුගයේ සඟරාවේ සහාය කතෝරියක් ලෙස සේවය කළා. අරුණපත්‍රයේ මාධ්‍ය වේදිනියක ලෙස කටයුතු කරනවා. මනෝරා අතීතයේ මෙනෙහි කරන්නේ මෙහෙමයි. මම පාසල් යන කාලේ දිවයිනේ 8 වෙනි පිටුවට කවි ලිව්වා. මනෝරා ප්‍රභානි තෙල්මා නමින්. ඒත් සුනිල් අයියා දැන හිටියේ නැහැ. පසු කාලයක ලක්දිව පත්‍රයට මම කවි ලියනකොට සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ චිත්‍රකලාව ඉගෙන ගන්නවා. පදිංචි වෙලා වුණේ රාජගිරිය. ලක්දිව පත්‍ර කන්තෝරුව තිබුණේ බොරැල්ලි සුපර් මාකට් එකේ උඩ තට්ටුවක. මම ලක්දිවට ගිහින් සැටියක වාඩි වෙලා ඉන්නකොට සුනිල් අයියා මාළගෙන් වාඩි වුණා. මනෝරණංගි, අපි දෙන්න විවාහ වෙමුද? මේ ගහෙන් ගෙඩියෙන්නක් වැනි පැනයක් මගේ හිත ඒවන විටත් එයාට ඇදිලා තිබුණා. මම හා කිව්වා. 1992 දී අපි විවාහ වුණා. අපිට පුතෙක් ඉන්නවා. නංජිත් මාධව ප්‍රේමතිලක කියලා. එයා දැන් බැංකුවක සේවය කරනවා. සුනිල් කියන්නේ සුළු දෙයටත් සංවේදී වන, දුකක් උහුලන්න බැරි පොඩි දෙයටත් කඳුළු සලන කෙනෙක්. ආදරවන්ත සැමියෙක්, ආදරවන්ත පියෙක්. අපි දෙන්නට වගේම සීල දෙනාටම
සමමෙත් දක්වන උදාර මිනිසෙක්. ඇත්තටම වචනයේ පරිසමාර්ථාර්ථයෙන්ම ඔහු උදාර මිනිසෙක්. උදාර පත්‍ර කලාවේදී ඔහුගේ අඩුව මෙතකයි කියා කියන්න බෑ. ඉතින් රෝගාතුරව සිට නුබෝදා අපාතරින් සමුගත් සුනිල් මාධව ප්‍රේමතිලකයන් හට නිවන් සුවත් වේවායි පතමු. ප්‍රවීණ මාධ්‍යවේදී ඒ.ඩී. රංජිත් කුමාරයන් පුවත්පතකට ලියා තිබූ සටහනක් ඇතුරෙන් උපුටා ගැනීම. අමතක කරන්න එපා. Subscribe කරන්න. Studio Ja.